මාත් එක්ක දැන් මුකාලක ඉඳලා එකතුලා ඉන්නවා කසිප්පු මුදලාලි Facebook එකේ. ඉතින් මිනිස්සු අහපු ප්‍රශ්නයකට උත්තර නොදීත් බෑනේ. මගෙන් මැසේජ් එකවල තිබ්බා, ඉතින් කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් එයා අහලා තියෙන ප්‍රශ්නේ හුඟක් අය අහන ප්‍රශ්නයක්. අපි මේ මිනිස්සු වර්ගයා මේ වඳුරන්ගෙන් පැවතෙන්න එනවද? එහෙම නැත්නම් වඳුරන් සහ වෙනත් මොකක් හෝ විශේෂයක එක මුහුණුවීමක ප්‍රතිඵලයක්ද කියලා එතුමා අහලා තිබ්බා කසිපු මුදලාලි. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මේ උත්සාහ ගන්න. ඉතින් මේ කසිපු මුදලාලි අහපු ප්‍රශ්නේ ඉතින් එතුමා විතරක් අහන ප්‍රශ්නයක් නෙමෙයි. මේක හුඟක් අය අපේ මේ කතාවල එන, අතීත කතාවල එන, ජනප්‍රවාදවල එන ඉතින් හැමෝම අහන ප්‍රශ්නයක්. අපි වඳුරංගෙන්ද පැවිදිලා එන්නේ? ඉතින් හුඟක් කතා තියෙනවා, ඔව් අපි වඳුරංගෙන් තමයි පැවිදිලා එන්නේ කියලා තමයි හුඟක් අය කියන්නේ. අපි මේ අද දක්වා මෙහෙම ඇවිල්ලා ඉන්නේ මේ පරිණාමය වෙච්ච හින්දා. පරිණාමය තුලින් අපි තාක්ෂණික වශයෙන්, ජීව විද්‍යාත්මක වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් සහ වෙනත් අවට පරිසරයේ ගැටෙන ආකාරය අනුව පරිණාමය වෙලා තමයි අපි මේ මිනිස්සුයෝ හෝමෝසේපියන්ස්ලා අද දක්වා මේ විදිහට ඇවිල්ලා මේ ලෝකය දැන් ආක්‍රමණය කරලා ලෝකය කන්ට්‍රෝල් කරන්න ලෝකය අතට අරගෙන දැන් මේ ජීවත් වෙලා ඉන්නේ පරිණාමය හින්දා. ඉතින් ඒක ගැන කතා දෙකක් නැහැ. ඔව් පරිණාමය වෙනවා, පරිණාමය වෙලා තියෙනවා කියන එක සක්සුදස්සේ 100%ක් ඔප්පු කළා ඉවරයි. ඉතින් ඒකට උදාහරණත් ඕන තරම් තියෙනවා. අපි ජාන තාක්ෂණය ගැන බලද්දි සහ පොසිල ගැන හොයද්දි මේ පිළිබඳව පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි පරීක්ෂණාගාරවලත් සත්තු පාවිච්චි කරලා, ඒ වගේම තමයි ඒක සෛලික මේ බැක්ටීරියා දිලීරා ආදී පාවිච්චි කරලා මේ පරිණාමය ඔප්පු කරලා පෙන්වන්නත් පුළුවන්. ගොඩක් ජෙනරේෂන්ස් පාවිච්චි කරලා මේ කුඩා ඒක සෛලික ජීවීන් පාවිච්චි කරලා නම් පැහැදිලිවම කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් සත්තුත් පරිණාමකව හදන්න පුළුවන් මේ ලැබ්ස් වල. ඉතින් පරිණාමය ගැන කතා දෙකක් නැහැ. ඉතින් පරිණාමය ගැන කියන විද්‍යාඥයෝ කියන්නේ අපි මේ හෝමෝසේපියන්ස්ලා පරිණාමය වෙලා තමයි මෙහෙම ඇවිල්ලා ඉන්නේ. ඒක ගැන ඉතාමම පැහැදිලි කරලා පෙන්නන්න පුළුවන්. මේක වෙනත් කිසියම් හෝ විශේෂයක්, අපි නොදන්න විශේෂයක් මේක අස්සට රිංගලා මිනිස්සු ඇති වෙලා කියලා කිසිම පිළිගැනීමක් නැහැ. අපිට සමීපතම වෙනත් විශේෂයක ජීවියෙක් ඉන්නවනම් ඉන්නේ දැනට මේ ලෝකෙ ජීවත් වෙන්නේ මේ චිම්පන්සීස්ලා. ඉතින් චිම්පන්සීස්ලා තමයි අපිට කිට්ටුවෙම්ම යන වෙනත් විශේෂයක ජීවි. ඉතින් ජානමය අතින් බැලුවොත් 99%ක් විතර චිම්පන්සීස් අපිත් සමානයි. ඉතින් 99%ක් කියන්නේ ලොකු ගාණක්. අර වෙනස් වෙච්ච 1% හරි ලොකු පිම්මක්. ඉතින් ඒ 1% වෙනස් වීමෙන් හින්දා තමයි අපි අද මේ මෙහෙම මේ වීඩියෝ කැමරා ඉස්සරහා වාඩි වෙලා මේ ලයිට් දාගෙන මෙහෙම කතා කරන්නේ. චිම්පන්සීස්ලා තාම ගස් උඩ අර යන්තම් ජීවත් වෙන්නේ අර 1% වෙනස හින්දා. ඉතින් අර 1% අපි සෑහෙන ගරු කරන්න ඕනේ. ඉතින් ඒ වෙනස හරි ලොකු වෙනසක්. ඉතින් කොහොම වුණත් මේ පරිණාමය පිටිපස්සට රිවයින් කරගෙන යද්දි අදට වසර මිලියන 6ක් 8ක් විතර කාල ඒ කාල පරාසය තුල අපි චිම්පන්සීස් කියන විශේෂයත් විශේෂ දෙකක් නෙමෙයි, එක විශේෂයක්. ඒ කියන්නේ අර එක විශේෂය දෙබිඩි වෙලා ගිහිල්ලා විශේෂණය වෙලා ඇවිල්ලා පරිණාමය වෙලා ඇවිල්ලා අපි අද මෙහෙම ඉන්නවා චිම්පන්සීස්ලා හැමින්. ඒ එතකොට අනිත් විශේෂවල දැන් වඳුරු කුලයන් බැලුවොත් ඒගොල්ලෝ ඊටත් කලින් මිලියන ඊටත් වඩා වසර මිලියන 10ක් 20ක් ප්‍රමාණ ඊටත් එහා දි තමයි අපි අර එකම විශේෂයක් බවට කුලයන්පත් වෙන්නේ. එතකොට වඳුරන් සහ වෙනත් මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන් පරිණාමය වෙලා ඇවිල්ලා තමයි අද දක්වා මෙහෙම ජීවත් වෙලා ඉන්නේ. කුමක් හෝ හේතුවක් නිසා, පාරිසරිකමය සහ ඒ ජීව විද්‍යාත්මක හේතුන් නිසා ඒගොල්ලොන්ට අපි තරම් මේ මනස අසින් උසස් සහ ක්‍රියාකාරීත්වය අසින් උසස් ජීවීන් බවට පත් වෙන්න බැරි වුණා. ඒගොල්ලොත් පරිණාමය වෙලා ආවා. ඉතින් අපි තමයි කොහොම හරි පරිණාමය ජයගෙන මොකක් හෝ ක්‍රමයකින් මේ අද මෙහෙම ජීවත් වෙලා ඉන්නේ. ඉතින් පරිණාමය මේ පිටිපස්සට අරගෙන යන්න පුළුවන් ඒක සෛලිකය දක්වා. ඉතින් ඒක සෛලිකය මේ පෘථිවිය මත තනි සෛලය බිහි වෙනවා අවුරුදු බිලියන 3.8කට විතර කලින්.
ඉතින් මේ බිහිවෙච්ච ඒක සෛලිකයෙන් තමයි අද දක්වා මේ පරිණාමය වෙලා ඇවිල්ලා හැම පැත්තෙම ගිහිල්ලා තියෙන ශාක සහ සතුන් වශයෙන් විවිධ විශේෂවල. ඉතින් අර වෙනත් දැන් මේක තවත් පැතිකඩකට මේ පරිණාමය අරගෙන යනවා. මේ ඒක සෛලිකය බිහිවීම ගැන තව ලොකු පරීක්ෂණ කරනවා. ඉතින් මේකටත් විවිධ මත තියෙනවා. පෘථිවිය මතම මේ ඒක සෛලයක ජීවය එහෙම නැත්නම් ඊට අදාළ ප්‍රෝටීන ඊට අදාළ මේ ඇමයිනෝ ඇසිඩ්ස් වගේ දේවල් පෘථිවිය මතම මොකක් හෝ ක්‍රමයකට නිෂ්පාදනය වෙන්නේ නැති මේ ජීවය පෘථිවිය මතම හට ගන්න නැති කියලා මතයක් තියෙනවා. ඒ වගේම තමයි තවත් මත තියෙනවා සමහර විට මේ ජීවය පිටතින් එන්න පුළුවන් කියලා. මේ ඒක සෛලික ජීවය මේ 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 ඒක සෛලික ජීවයක් හදන්න අවශ්‍ය වෙන ප්‍රෝටීන පිටස්තර මේ විශ්වයේ පිටස්තර ග්‍රහ ලෝකයකින් එන්න පුළුවන්. ඒ දුහුවිල්ල ඒ ග්‍රහ වස්තුන් එක්ක ඇවිල්ලා මේකේ මත ගැබ්බුණාද කියන එක ගැනත් විද්‍යාව ගොඩක් හොයනවා. ඉතින් කොහොම වුණත් අර කසිපු මුදලාලි අහපු විදියට මේ ජීවය මේ මිනිස්සු වෙනත් විශේෂයක අපි නොදන්න විශේෂයක මුහුන් වීමක් ගැන කිසිම සඳහනක් නැහැ. මේක ඉතාමත්ම පැහැදිලි පරිණාමය වෙලා අපි මෙච්චර දුරක් ආවා කියලා. ඉතින් කොහොම වුණත් ඒ ප්‍රශ්නය හුඟක් හොඳ ප්‍රශ්නයක්. ඉතින් පරිණාමයත් අපි කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඉස්සරහට ඒ පිළිබඳව කතා කරන්න බලමු ඉස්සරහට වෙලාව තියෙන ආකාරයට. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතුලින් ඕගොල්ලෝ Facebook එකේ ඉතින් ගොඩක් දේවල් මගෙන් අහලා එවනවා, කමෙන්ට් දානවා, මගේ වීඩියෝ ෂෙයා කරනවා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි. එහෙමනම් ඉතින් හමුවෙමු තවත් වීඩියෝ එකකින්. මම සම්පත් වීඩියෝ කතා එකෙන්.